යාපනය අර්ධත්වීපය මුළුමනින්ම LED ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනේ. මීට ස්වල්ප වේලාවකට පෙර නාගර්කෝවිල් සිට චුන්ඩිකුලම් දක්වා වූ ප්‍රදේශය මුළුමනින්ම මුදා ගැනීමත් සමග යාපනය අර්ධද්වීපයම LED ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකි වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය උදේනානායකර මහතා පවසයි. අද දිනේදී යුද හමුදාවේ 57 සේනාංකයට අයත් රටකෙස් සිටින යාපනය ප්‍රදේශයේ අවසාන භූමි විභාගය චුන්ඩිකුලම් කියන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නවා. ඔවුන් කෙවිල් කියන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසු චුන්ඩිකුලම් මුදවා ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු සිදු කරන ලැබුවේ ඔවුන් චුන්ඩිකුලම් කලපුවේ අවසානයේ දක්වාම පැමිණ මෙම ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙනවා. LDP ත්‍රස්තවාදීන් දැඩි ලෙස ප්‍රහාර වලට මුහුණ දෙමින් මෙම ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා තිනවා. ඔවුන්ගේ තුවාලකරුවන් සමග මෙම ප්‍රදේශයේ තිබී කිලෝවොට් ඇම්පියර් 100 ජනකයන්ත්‍රයක ඒකම බෝට්ටු 100කට අධික ප්‍රමාණයක් මෝදුකොටි බෝට් සමගින් ඒකම ට්‍රැක්ටර් රථ පහ ලෝරි රථ දෙකක් සහ බැක්කෝ වර්ගයේ පස්කන් යන්ත්‍ර එකක් සොයාගෙන තියෙනවා. මෙම මෙහෙයුම සිදු කරන අවස්ථාවේදී තාලයාඩි මන්මුණි වෙතලයිකේනි වජිරායන් කියන එල්ටිටි සස්තවාදීන්ගේ බලගතු මෝදුකොටි කඳවුරු සියල්ලම 55 සේනාංකයේ බටපිරිස විසින් මෙම ප්‍රදේශයේ මෙහෙයුම් වලදී අත්පත් කරගෙන මේ වන විට ඒ සියලුම ප්‍රදේශවල බලය තහවුරු කරලා මුළු යාපනය අර්ධද්වීපයේම බලය යුද හමුදා විසින් මේ වන විට මුදවාගෙන තියෙනවා. එල්ටිටි